සුපටි දහම් කරුණු පහදන මේ පූජනීය ස්වාමින් වහන්සේව මුණගැහෙන්නට අපිට අවස්ථාව ලැබෙන්නේ ඔබ වාසනාවන්ත වූ නිසාමයි. උන්වහන්සේ දෙසූ මේ දහම් පද ඔබගේ සැනසීම සතුට ජීවිත අවබෝධය පතාම මෙසේ ඉදිරිපත් කරන්නට අප කල්පනා කරා. දැන් අපි ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වන අයුරින් අපට හැඟෙන තරමටම ශ්‍රී මහබෝධීන් වහන්සේ, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මේ ලංකාවේ වැඩවෙසෙනවා. උන්වහන්සේලා සතු වූ අනන්ත වූ ශක්තිය පිළිබඳව අපි දැන් උන්වහන්සේකින් විමසමු. බුදුරජාණන් වහන්සේගේ වන්දනීය ඒ ධාතුන් වහන්සේලා ඒ පාරිභෝගික වස්තුන් වල තියෙනා වූ ගුණේ බලය පිළිබඳ අපිට කොතනකවත් සැකයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඉතින් අපි ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, සුවන්වැලි මහා සෑසමිඳුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ දකින්න ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට. ජීවමාන බුදුරජාණන් වහන්සේ ඇදිලා ඒ සෑම දෙයක් තුනම දැන් බෝධිය කියලා කියන්නේ සම්මා සම්බෝධිය. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය තමයි බෝධිනාසය තුනේ අර්ථවත් වෙන්නේ. ඒතකොට ඒ අපි එතන තමයි දකින්න ඕනේ. දැකලා ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට මේවාට අපි වත් පිළිවේ සිද්ධ කරනවා. ඉතින් ඒ වත් පිළිවේ සිද්ධ කිරීම නිසා අපි ඇති කරගන්නා වූ ඒ වන්දනීය වස්තුන් නිසා ඇති කරගන්නා වූ සෑම සිතුවිල්ලකදීම අපිට සුගතිගාමි කුසල් චිත්තයන් සකස් වෙනවා නෝනා.